අල සිලදනාම ඉරමත් ආදරෙන් අයිබන් ක පිළිගන්න නම සිර ටව වික්්චන්ල හරහිනවු ලබන පසුගගේ විභාග ප්‍රශ්න පත්තරසාකච්චාවට. අද තෝරගත්තේ පුරතුුවනෙනෙට ආන්ත්‍රවිද්‍යාවප පාඩ මේ චටි 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 කෑලි ගන කාරයක්ක්ෂමතාව ශමතාව කියන්න මොකක්ද කාර්ය කියන්න මොකක්ද චලිත සමීකණයක් දන්නේ කොහොමද කියලා පුරුතු කරන්න හැබයි පොඩ්ඩ පොඩ්ඩ ගනිත මේ වශයෙන් පැත්තෙන් පොඩ්ඩක් පටලන්න පුලුවන් ජාතියේ ගානක් එක්ද සමසේ අසු එක අනනිර්දේශය ආපු වියහගතරචනා ගාන. හරි බලව ගිහිල්ලලා. ගාන හින්න පුංචි සරලයගේ දේරුණනාට සමහර තැනකද පැටලුනොත් පැටලුනාාව තමා. හරි ගාන බල මහද මේ ගයැන් පදවන්නාද සමඟ මෝට සයිකලයක බර කිලෝග්‍රෑම් දෙසයක්ලු. එංජිම ක්‍රියාව විරහිත කර. කරලා බ්‍රක් කරනවලු රෝධක තද නොකර ආහා බ්‍රේ කරන්නැල්ලු රෝධක තද නොකර තිරස් මාර්ගගේ ගමන් කරන විටහි වේගේ විස්්සයි එ ස්්‍රිණය එක සිට දහ එම ස්ශ්‍රින එක දක්වා අඩුවට තපපර පහක් ගත වෙනවලු විස්සේඉදම් පහලවට එනවා මන්දනය වෙනවා තපපර පහක් ගත වෙනවා කිලෝග්‍රෑම්දේද දෙසීයක් මනුස්්‍යයයි වාහනයක් පොඩි බයිසි කලයක්න්නද හරි මෝඩ රතය මත ක්‍රියා කරන මන්දන ගර්ශණ බලය ගන්නේ කරන්න මන්දන ගර්ෂන බලය. හරි. බලමුකු ඩයිල් එකක් යනවා. ඒ කොටස. ඩයිල් එකක් යනවා. හරි හරි. ම. මෙතන්දිී විස්්සයියෙන් මේ ශ්‍රීන එකයිලු මෙතෙන්දිී දහයයම් මේ ශ්‍රීණ එකයිලු හරි හොයන්න වෙනවා ටී කියන්න පහයිලු මෙයාගේ ක්‍රියා කරනවලු මන්දන ගර්ශණ බලයා ඒක හිදන අඩුවෙන ක්‍රයකුත් නොකර හරි හරි චලිත සමීකරණනත් දානතියෙන් හරි මම දන්නවා මෝටර් රතේට මෝටර් රතයට මේ පැත්්‍රදානවා. වී සමානයි ය් ධන ඒට දාපුොහම ඒවාගන්න පුලුවන් මන්දනය. දාල බල මොකක්ද කරන්න කියලා. වී කියන්නේ දහයයි. යු කියන්නේ විස්සයි දන ඒ වතාවටටී කියන්න පහයි. එහෙනම් මේක මේටාපවු රින දහයයි පහෙබද න දෙකයි ඒ කියන්නේ. රින දෙකයි එම් මෙ ශ්‍රින දෙක. ඔන්න තියෙනවා අන්දනය දෙකක් කියලා. හරි රිණ දෙකයි එ මෙස්්‍රින දෙක. හරි. එහෙම වනහම අපෙන් තාම වැඩේ ඉවරණ ඉරිගැහුවට ඉර වැරදිී මංගහපු. මන්දන ගර්ෂන බලයහන්න. එනම් ක්‍රියාත්මෝකන බලය ගයන්න මොකක්. හරි මන්දන මන්දන ගර්ෂන ගර්ෂන බලය මංගන්නන් එ කියලා හරි එනම් මකක්ද මේ පැත්තර දාපු හම ඔන්න ඕක නිියවටර් අයියා. කාටද මූටර් රතයට මෝටර් රතේට දාපු හාම මෙන්න එනවා කොච්චරත්ද මේ පැතරන දැම් ඒහිෙද අනිවාර්රෙන් ලොවෙෙත් රිනක් සෙට්ටෙන් දෙසීය වතාවක් රින දෙකයි මොනවාද නියටන්. හරි එ එනවා රින හාරසීයක් නවුටන් කියලා හරි. මෙන්න තියෙනවා මොකක්ද මෙන්න තියෙනවා මට ඕනේ බලය හරි මේකද ගර්ෂන බලය ගර්ෂනය කියලා කියන්න මොකක්ද එනම් ගර්ෂණයලිය අදිරින ලියන්නේ. එනම් ගර්ෂණයලි අද්දී කොච්චර දෙන්නේ එතියන්න. හරි මොකක්න් නිුටන් හාරසයක් ඔන්න ඔව කයි පිලි තුරලා. ඔන්න දින සිම්පල්ලේ කොටසට උත්ත් අප යං සිම්පල් බකොටසේ මන මනුවවද අහන්න කියලා හොයන්ට රි සිම්පල් ඒට් බී කොටසි අප අහනවා මෙ මෝට සයිකලය එම පාරමත පහල එම ශ්‍රික නියත වේගයකින් ඔන්න නියත වේගයකින් යනවලු නියත වේගකින් යන්නේ හරි තරණයක් නෑ වකින් ගවන් කරන විට මීටර් පහලවක දුරකදී කරන ශක්ති ප්‍රතිධානය නිර්ණය කරන්න ඒකාආකාර ප්‍රවේගෙන් යන්නේ එහෙනම්. ල ක්‍රියත්මක වෙන් ෝඩ මනවාවද මේ ගර්ශෂණ බලයටට ප්‍රතිවිරුද්ධලේ සහරසීයක් වන්ද දෙෙන්න්න ඕනේ. කොච්චරක් දුරකට දෙන්න ඕනද පහළවේ ඒකාර් ප්‍රයගන්තුරනයක් නැතුවයන්න මදයක් නැතු යන්න. මේ හරසීයමදීගෙන එන්න ඕනේ එතකොට මෙහිට මෙහිට සමාන වෙනවා මීටර් පහලාක් යැනවා ඔන්න ඕූකයි මගේ ශක්ති ප්‍රතිදා නිටන් මීටර් කාර්ය ජූල්. ශක්ති හරිඒනම් මම හොයනවා මොකක්ද කෙරෙෙන ශක්ති ප්‍රතිධානය සිිම්පල්බ කොටසට රි සිිම්පල්බ කොටසට ශක්ති ශක්ති ප්‍රතිධානය රි සමානය මොකක්ද නිවන් මටර් FF හරි F වතාවක් එ හරිසීය කිස්සර හට දෙන්න ඕනේ හරි නියත ප්‍රවේග යන්න එම්. හාරසයක් දෙනවා නිවටන් කොච්චරක් දුරකටද මීටර් පහලවකට එහෙනම් ශක්ති ප්‍රතිධානය එැමනැත් අංකාර්ය කොච්චරක් ද පලසොරක් අතර හැටයි තව බිදුු දෙකයි මොනොවද නුන් මීර් නවන්මීටර්. හරි ඔන්න තියනවා ශක්ති ප්‍රසිධානය මේක ජූල් විදිහට මමදී ගන්න.සිප.සිි C. සිම්පල් ස කොටසසි හනවා මෙම මෝට සයිකලයේ භාවිතාවන පෙට්‍රල් ලීටරයට ජූ හර්තරයි දහය හතක් ලබා දෙනවලු බලමුකු පෙටරල් ලීටරේකට හරි පෙට ලීටරේට හතරයි දහඒ හතක් ජූල් දෙනවාලු හරි මගෙන් අහනවා එ පහලව එම ස්්‍රීණ එක නියත වේගයෙන් ගවන් කරන විට ලීටයකට කිෝමීටර් හතලික දුරක් ගවන් කරනව. මොහල් පෙට්‍රල් එක ලීටර් එක්කට කිලෝමීටර් හතලිහක් යනව එක ලට ලමිට හතල දැන් අනි නියත ප්‍රවේගයෙන් මගින් අහනවා මකද මීටර් පහලෝක දුරක් සඳහා ශක්ති ප්‍රධනය ගන්න කර. මීටර් පහලවකට කොච්චර ශක්තියක් දුන්නද කියලා. ලීටරයකින් හත ලියයි යන්නේ එහෙනම් මංහන්න ඕන මීටර් පහලවකට කොච්චරද කියලා මං ොහොම දහන් මේ දිර පහදරගානය හ මෙහරි සරල විදිකට දන්න. අපි දන්නවා. එක ලීටර්රයක් හත ලිහයි දහයුතුනකට එහෙනම් කොච්චරකටද. පහලවකට කොච්චරද ඒනම් වැයවන වැවන පෙට ප්‍රමාණය ප ප පමාය පෙ ප්‍රමාණය හොයම හරි බලම් කොච්චරදද කියලා කොච්චරක් යනවද. හත ලිහයි දහයි තුනයි බෙදීම පහලවයි ලීට මවම තියාගන්න මට ූක වැඩනෑ ටමකද වැඩතින්නේ. ශක්ති ප්‍රධානය කොච්චරද කියලා බලන්නේ ඒනම් ශක්ති ප්‍රධානය පහනකෝද. එක ලීටරේක ම මෙච්ර ශක්තිය දෙන්නන මෙච්චර ප්‍රමාණකට කොච්චරක්දන්න නද ඒනම් ම මෙතරින් හු ෙනවා එතරින් හොයනවා මකදද. ශක්ති ශක්ති ප්‍රධානය පෙටල්ලින් කොච්චර දුන්නස. හරි බල හතලියයි දහයතුනයි පහලවයි ලීටර් එක ලීටයකට අච්චරයි නම් එච්ර කට කොච්චරද. හතරයි දහ හතයි. හරි මොනවද ජල සුළ කරන්න ති පු. දායි හතරයි තුනක් කිතුරුයි. එනම් මටහම්බ වෙනවා කොච්ච රද්ද පහළවයි බින්දු තුනයි. ජූල් පහලොස්දාහක් කම්බ වෙනවා ශක්ති ප්‍රධානය හැටියට මෝට සයිකලේට. හරි. සිම්පල්ඩසිිපල්ඩ සිිපල්ඩ සිිපල්ඩ සිපල් සිම්පල්ඩ වලින් අහනපුතේ මගද මෙවා මෝට සයිකල් එන්ජි මේ කාර්ක්ෂමතාව කුහුණ. මගද කාරෂමතාව ප්‍රතිධානශමතාව බදීම ප්‍රධානශමතාවතාවක් සීයට සය. කාර්යක්ෂමතාව කියන්නේ කාර්යක්ෂමතාව කියන්නේ හරි ප්‍රතිධාන ප්‍රයෝජනවත්ත එක ප්‍රතිධාන ශමතාව බෙදීම ප්‍රධහන ප්‍රධාන ෂමතාව වතාවක් සීයට සීය හයමු ොච්චරද ප්‍රතිධාන ශමතාව තමමාර මුලින් මොහොයා ගත්ත හයදාහා. හයදාහා. බෙදීම දැන් තියෙනවා පාලොස් ද හම ටිකම මෙම ලියා ගන්න හිතුව ඒක් කැපිලෑන හින්දා. ශමතාවය ඒක නැතය. කාර්ක්ෂමතාවය ඒක නැත. බිඳු තුනට පින්දු තුනයි පස්වරක් තුනයි පස්වරක් විස්්සයි. හරි තුංවරක් එකයි තුන්වරක් දෙකයි. එත කොට කාරයක් ෂමතාවනවා සීයට හත්තල්ලිහක් කියලා පිළිතුරක්. හරි ඔන්න සිම්පල් ඩීකොට සිම්පලී කොටසිං හනවා පහලාවයමන වේගෙන් ගමන් කරන විට ශමතාවය කොච්චරද කියලා. පහයම් මස්්‍රීනයක ව පහලවයම් මස්්‍රීිනයක වේගෙන් ගමන් කරනකට ශමතාවය කොච්චරද කියලා. කොහොමද හො යන්නේ. හරි ශමතාවයාට එනවා ශමතාවයාටනවා මොකද. ඊ හරි පහෝකගේම ස්ශ්‍රිනයක ප්‍රවේන් ගනකොට ශමතාව පී සමානයි F හරි F ව බලයවතාවක් ප්‍රවේගී ගමිතයඒනම් හරසි අයි වතාවක් පහලවයි එම ශරිිණයකයි කොච්චරද්ද හරිසියන් නින් පමි්‍රිණයකයි හරි ෂමතාව පොයාට එනවාක් කොච්චරත් වාලසර කරත හැටයි හයදාහයිකිලෝවෝ හයක් කියලා මත මෙන්න මේ විදිහට තේ අපි ඉගෙනගත්තු සමීකරණ චුට්ට අපා විච්චි කරන්න අර මදක් තියන චටචුට සු කිරීම ටි හරියට අල්ලගන්න හරි හොඳ ගනක් එක්ද සස සසුුව එකේ අපපු යන්ත්‍ර විද්‍යාව යහකත ගන්න හරි මයිතන කොල්ල කෙලො කොටම ගාන පැහැදිලි වනාසෙට්ටුනා කියලා අබෝධනා කියලා. අපි බලමු තවත් රස්වත් ගානක් පස්සේ දවසක. හරි එතකං වල හැමෝටම පරිස්ම ඉන්න කියෙලා ඉල්ලිමක් කරනවා. सु.